ඇැමොටම සුබ සන්ධ්‍යාව නම්වැනි දවඋදේ ගෙදරින් ගියාට පස්සේ කොළම ඉඳලා අරගලයට සහභාගි වෙලා අද තමයි පහු ගෙදරන්න හම්බුණේ. මවට කිව්වා වගේ විශේෂ කාරණ දෙකක් කතා කරන්න මා මේ ලයිවකටවා එකක් තමයි අරගලය ඉස්සරට මොන වගේ දෙ වෙන්නෙ කියන කාරණයත් දෙවැනි වැදකත්ම කාරණය ඒ රාත්විය පුරාවටම දුරකතනවලින් විමසපු විදධ මාධ්‍යෝස්සේ විමසවා. දක් මතරනයක් ගැන නැවතත් කරගත් ජනාධිපති මන්දිරය අරලිය ගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාරයාලය හමුදාවැැවිල් අලගන්න නවා කිය බොහෝ දෙනෙක් විමසවා. හමුයි පොලිසියන වාහන කීපය එක වීඩියෝ කීපයක් සංසරණය වීමත් සමගත් සමාජ මාධ්‍යහරාගේපු සහරකාරණ නිසත් තමයි එක අහන්න බොහෝ දෙැක් පෙළ ිල තිබේ ඉතින් ම ඔබට ඒ කාරණ දෙක දැන් පැහැදිලි කරන්න තමයි මේ ලයි්ව එෙනවා කියලා හිතුවේ. මිත්‍රවරුණ මම මේ අරගලයට සම්බන්ධ වෙන්නේ එක අරගලය කියනකට සම්බන්ධ වෙන්නේ පහුගිය අප්‍රේල් මාසේ තුන් වෙනි දයින්න. කරන මෙරටේ මිනිස්සු පාරට බහින සැලසුම් කරලා අපප්‍රේල් මාසේ හතරවෙනි තමයි ලින්ම මහනුවදදි පාට බහල ප්‍රේල් මාස නමවෙ ගොල් ෆේස් පිටිය උදේ නමේෙනකොට යගලයට මසා බාගුණා. ඒඒ පිළිබාඳ ඔබට මගේ පහුගිය වීඩියෝ වලින් බලන්න පුළුව. හැබයි. මම රාජපක්ෂවර එපා කියනකකිවේ දස් ධනේ සචන්දෙට කලින්ද ම දයිනම්මකිව රාපක්ෂවරු මේ රට සා විශාල විනාසයයක් කන බව දස් දාහන මජිත්කිව එතකොට ෞතරයක් රාජපක්ෂවරුන්ට කැමැතිවුණ පිරිස මට විවේචන අපහාසල්ල කරම් ම එකක්වත් නැතුව මගේ මතේම මම හිටිය. ඉට පස්සේ ග්‍යවුරුද්දේ ට පෙම හමතව ංග මකව රා පක්ෂවරුන් තුනෙන් දෙක අසමිට බලයයක් න්නා ජනාධපතිවරයා බවට ගොටාව රජපක්ෂ පත්තු වනරටමක්නෑ හැබ වට අසම තුදක බලයක් දීල පාලිමෙන්තුට බලයතියන දහනම් වනි සංහෝධනය නැතිකරගන්න පා කියන. හැබැයි ඒකටත් උසුලු විසලු කරමින් අපහස කරමින් මරුණ තර්ජන පවා කරමින් ඒ තුනෙන් දෙක බලයක් ගෝටාබේගේ දෑත් සක්තිමත් කරන්න එමනත්නම් රට බේරගත් මහිද රාජපක්ෂ කියන විරුවගේ දෑත් සක්තිමත් කරන්න රට ජතවල බදන්න ඒකත් ස ම මගේමතේ හිට. ප ම ඩියෝලට ඔබට ගියොත් ලන්නපුලුවන් එදායිනම් මේ රට මේ ව්‍යසනය වෙන බව දිගින් දිගට මගේ ීඩියෝ හරහ සමාජය දැනුවත් කර. අර තිබ්බ රාජපක්ෂ ආදරයේ නැතිවලාටය කෙෙන්ක්කෙම ම ීඩියෝ හන්න බලන්න පටන්ගත්ත. පහුගේ වි ද විියය නොැම්බ සෙදම ප්‍රබද්ධ ලංකා සංවිධානය ආරම්භ කමින් මේ රටේ ජනත දේශපාලන සාක්ෂරතාවයක් ලබාදය යුතු කියන කාරයවද. රාජ පක්ෂ රජිමේ පන්නට රාජපක්ෂ රජිමේ විරද්ධ වැ කරන්න පටන්ග ඊට පස්සේ මගේ කතා හරහා රාජපක්ෂ රජිමයට උදව් කරන දේශපාලයන්ට අපි ගෞරවක් කළ යුතු නෑ කියන මතයක් සමාජගත කරමින් ඉන් පසුව මේ කියන අරගලටක තුන මේ තමයි මගේ අරගල ගන් මග හැමිත්‍රවරුණේ මගේ මමාරමුණ වනේ රාජපක්ෂවරු මේේ පවල් පලනේ රට ගැලපෙෙන් නෑ කියනෙ එක. ඒ අරෙන්න්නට කිසිම දවසක ආණ්ඩුවක්. ඒ විනාස කරන්නවත් අආඩුක රුද්ධවයන්වත්මා වැඩ කලනෑ හැබැයි සමාජය නිවරදිව දැනුවත් කරනෙ මම කරලාතියෙන. ඒනිසා ම ඔබට කියන්නේ ගොට බේරජ පක්ෂ සීර සියීමම ඉල්ලා සවීම දැන් ප්‍රකාශ කරලා තියෙනවා ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ පවායක පලවුන ඒනිසා නිවාරයෙන්ම ගෝටා ේ රජ පක්ෂ දහතුන් නි ජාතිිප ති දරේ ඉල්ලාස්ස වෙන. ඒනි නවතත් ගෝල් ෆේස් එකට එන්න වේ කියලා ම හිතන්න නෑ එකනේ අවශ්‍ය නැති කිසිම වෙලාවක කලබල වෙලාම මෙතනින් හට ම ගොල් ්‍රේටන්නේෙන ඒගේම ගෝටාවේ රාජ පක්ෂය වත් වුණට පස්සේ නවත නැවතත් ඒ අරගල ඇති කරන්නට හෝ ඒකට අනු බල දෙන්න ම ඇස්ති වෙන්නෙත් නෑ මෙතනින් එහාට. මේ රට ජනතාව වෙනුවෙන් මේ රට වෙනස්වේ යුතු ආකාරයක් මේ රට සකස්වයේ ගමන් කළ යුතු ආකාරයක් පිබඳව මගේ ලායි විඩියෝසය ඔබට දකින්න පුළුවන් වේ හැබයි ආණ්ඩුව ෝ යම් කිසි දේශපාලක්්නයෙක් දෂනයක් හෝ විවේචනයක් වංචාවක්ර නොනන් ඒ පිළිබඳමා ඔබට දැනුවත් කරන්නත් නොපැකිලිවම ඉදිරිපත්වනවා. ඇනිසා අරගලයකැපටක ටක් හැරට ිල් ට යිස් ට ජෙක් වි . ඔබට මේට වෙනස් කරන ක්‍රම ේද කියල න්න මාමගේ යු මෙතනනි හට පාචක් න ත මිතවර මත පසුව ඒ ගොල් ෆස් අරගලයෙන් නිවත් වවා. එකට හේතුව මේ මගේ අරමුණ වන එමලත් මේ රටඒ සමස්ත ජනතා වෙනුවෙන්රමුණනවන රජපක්ස රොජිමේ මේරට ගලවගන්න පුළුවන් වුණ දැන් ඔොට ඉල්ට කියන්න තිෙන්නේ. ඊට පස අපි කරයුතු කාරය හිත වඩා වැදගත්. එකට හේතුව අයි සංගවිධහනය මේ වෙන කොට ඩික්ලය කරලා තියෙනවා ඔවුන් සාකච්ඡානවත්වන බවට. යිF සංවිධානය සාකච්චා නැත්වොත් පිට අයිIMF අරමුර නොලැබුණොත් අපි රටේ අනාගතේ ඉතාමත්කේ දනී තත්වක යවා ගොටහබේ රජපක්ෂහෝ මයින්ද රාජපක්ෂ ගියා කියලා මේ ගැටලුව විසඳෙන අපිඉන්නේ දැවන්ත ආර්ථිකරපු දෙක. මේ රාජපක්ෂවරෝ විසින් ඇතිකරපු අර්බදෙන් ගොඩෙන් අඩු මාස හයක්වත් අඩුම යනවා යම් කි දනුමක් මේ වෙනුවෙන් ලබාගන්න යම්කි තත්වයකේ. ඒ ඒනිසා අපිට සිද්ධ වෙනවා බොහොම ඉවසේ මේ දේ දිහා බලගින්. ඉතින් මපට කියන්නේ අපි අF එක ආාරගත්තෙනත්තම්. අපිට ඔලු උත්සරන්න තියන අවස්ථාව ඉතාහමත් අඩු එක මත තියන්න පුුව. අපිට පිටය සල්ලියවයි ඒගේ හැබැයිට එකක තරක් දියුණ වන්න බෑ අපි ෙල් ගෑස් සහ්‍ය පශ අව්‍යවශ හ්ඩවල ප්‍රශ්නය විසිඳ ගත්තර පස්සේ තමයි ටුවරිසම් ඇගලුම් කර්මාන්තය වගේ දෙවල් සංවර්ධනය වන්න පටගත් ඒ නිසා අපිට මූලික වශයෙන් අඩුම බිලියන් හයකවත් හොයාගන්න වෙනවා. පඉට ආදාාර සහ අය වලින්. ඒනිසා මේ ගොටබේ රාජපක්ෂ ගයාට පස්සේ කවර බලට පත්වනත් ඒ බලේට පත්වන ෙනනට සා භියෝගයක්තින එකක හතුව රටේ ජනාව හමදාම දුකින් තියන්න බඩිගින්න තියන්න පිට පෝලිග ලතියන් පිට බඒ නිසා තමත් වේගෙන් ක්‍රියාමක වෙලා ඔවුට සිද්වවා මාස දෙකතුුණනක් වවැනි කෙටි කාලයක් තුළ මේ අඩුම තරම මේ පෙට්‍රල් ප්‍ර්නය දසල් ප්‍රශ්මය මනත විදුලි බල ප්‍රශ්නය විසන් දරදාන්න ති ඒනිසා. මේ විශාල අභියෝගයක් කෙනෙක් මේ වෙලාව ජනධපතික හෝ අගමැතිකම ාරගන්නවන්න ඒක තමන් විසින් තම විනාසකරගන්නවාගේ කාරයයක් වන්න පුළුවක් ඒ තරමට මේ ආර්ික අර්බුදයක පී ඉතිමිතරන් අපි දිිනෙදි ඒත්ව කිසිම කෙනෙක් අපි එලවන්න ලැස්තුවෙන් අමාරුට හේතුව. අපි එ එන කෙන එලවෙල විසරහට යන්න ගියොත් අපි මේ විාල ආර්ථක අර්බුදයට මුණ දීල. අපි අපි අතර ගට ඇතිකරෙන මිනි මරගන්න තැන් මේ රට පත්වන එක හතුව මනිසුමය අප පහසුතසේ. ඒ ව ලට පෙලමනවා තමයි මන් හ පිට ට ල ආති දැ න ඒ ටේ හතරයක් ජනාවගේ අරම රජපක් ජ ඒ රජුමේ ඉවත් වනට පස්සේ. මෙතනින් කවරු බලට පත් වනත් ඒ සහරිිට ම කැමති ඔබකමති ක වන්න පුලුවන් සහරවිට ඔබ කැමති ම කමැති න්න පුල වර . දේශපාලන පක්ෂවල අභිමතර්ථය නිෂ්ට කරගන්න නිඩ දෙන්නේ නැව කවුරු බලටවත් සර්ෝපක්ෂි කාආ්ඩුවක් කවුරු ජනාධීපති වනත් අපිට තියනවා ඔවුන්ට වැඩකරගෙනයන්න පුංචි කාලයක් දෙන්න එහෙම දීලා අපි ඔවුන්ට ස්ටජීස්න්න ඕනි උද්කරන්න ඕනි කතාරන්න ඕනි ඒවාගේ අපි දන්න දේල්රලා ර ගඩගන්න නි මුද. පවල් පාලනය නිම ලාහිදා. අපිට ගොඩ අන්න තියන එක මාර්ගය මේ වෙලාවේ කාටහරි ආ්ුුවර යන්න දෙෙන් ෙනක් කියනවා මහග හිට මේ අරගයෙන් ිහිවිච සමහරු අපි තමයි මේ අරගලය කරේ අපි කියන විදිහට තමයි මේ එක ගෙනියන්න ඕන කියල එකහරිම විහිල්වක් එක හේතුව මේ අරගලය මොනරාගල පැත්තේ හිටපු සයිමන් මාමත් මේ අරගලට ඇල්ල තිබා. ඒගේම කැපිති ගොල්ලාවෙන් අනුරාධපුරෙන් පොලොන්නරුවෙන්. හතර දික්බගගේ පේදුරු තුදුවේ ඉදන් ෙවන්දර තුදුව දක්වා මනිසුේ අරගලෙට විල්ල තිබා මේ අරගලට සහභාගවන ඒගේ පිට රට ඉදන් අපිව දැනුවත් කරපු සමහර අපේ ආදරනය මිතුරන් වගේ පිටි නම්කට බොහද දෙනෙක් සහයදුන්න මේ අරගලයේ සමස්ථ ජනතාවගේ එකකතුවක්. එහිද මේ අරගලට නියම ඕන මම මේ අරගලයේ පාටිසිපන් කෙනෙක් විතරයි. මම මේ අරගලට සම්බන්ධන පුද්ගලෙක් විතරයි මේ අරගලයට ලොකු පොඩිවසෙන් සහයදුන්න හැමෝම මේ රගලේ නියමුවන්. ඒ නිසා. අපිට අපි අරගයේ මේ ක්ඩායම අපි අරගයේ අර කණ්ඩයම් අප ීරණය තමයි එහෙම කියන්න බෑ. මේ රට අප අප අරගලකේ රාජපක්ෂල ඇලවන්න. ඊට පසේ මේ රටේ නීතිය ස්ථාිත වෙන්න ටඕනි මේ ටේ ඊළඟට බලවතා තමයි ව්‍යවස්ථාව හා නීතිය ඒ නිසා කෙනෙක් නො නීතිය තමයි වස්ථාවහිද තමයි හමුණේ කියලා හම කරන්න එපායි එකට හේතුව නීතියක් නැති රටක ඔබටවත් මටවත් නිදහස ජීවත්වෙන්න බෑ. ැන් ඔබට දෙවනිකා ඒනිසා මබට කියනවා මෙතැනින් හාහට පත්වෙන කාටවුනත් මේ කරගයන්න දෙන්න කරනයන්න දීලා කාලයක්න්න අධිවරම අපි දන්නවා මාසාහයකින් නමයකින් අනිවාරීමම චන්දකටය අන් වන්නන්නේ කාලය තුල මේ රටේ වෙනසක් කරන්න මේ රටේ ජනතාව වෙනුවෙන් ඔබවුන්ට ඉඩදන්න දෙනිකාරන හමුදා කුමන්ත්‍රණේ. ය බෝද ෝල් හවා ොකද මේවෙන්න කියපු හමුදාකු මන්්‍රනය කියෙලා. විත්‍රවට මාවට හෙම දෙද කියනවා. අපි මොනතරම් දෙයක් කිවත් මේ රටේ ඉන්නේ ත්‍රස්තවාදය පරාධයකරපු හමුදාවක්. මේ රටේ ඉන්නේ ප්‍රභහකරන්නව මෙල්ලකරපු හමුදාවක්. මේ රට ඉන්න ඕනම වියසනයකට මූුණ දෙන්න පුළුවන් දැවන්ත හමුදාවක්. සහ පොලිසියක් ඕනම රටක මිලියන ගනන් ජනතාවට සියට දහයක වගේ ප්‍රමාණයක් තමයි හමුදාව ඉන්න. හැබැඒ හමුදාව සතුව උපක්‍රම ආයුද සහ බලයක් තිෙන මේ මිලියන ගනක් ජනතාව පාලනය කරන්. එතකොට ඊයේ දවසේ අපි මේ ගෝහබේ රාජ පක්ෂ වල්ල ගන්න එතෙන්ට යනකොට අපි. තරමට ජවිතහනයකින් තොරෝමතැට එන්න පුළන්ගුණේ තමන්ගේ පවුලටත් මේ බඩගින්න දැනු හිද මේ හමුදායි පොලිසිය ජනතාව හිට සැබලු සහ පොලිසය අය යම් කිසි සහයයක් අපට ලබාද පිහින්ද එමනත් මඔව නීතිය ක්‍රාත්මක කරනම් අඩුම අපිට ජීවිත පනාාසය කරරි නැතිවවෙන්න තිබ අපට මේක කහමරි දින්න තිබ හැබයි අපිට අඩුම ජීවිත පනාක්සිය කරරි නැ වන්න තිබ. එහම නොවී මේ හැම දෙනාගේම විසීම හික්මීමම සහවුන්ගේ අපිට ලබුණ සහ නිසා තමයි අපි දවල් කරග හම් වන තකො ට වන . ම දැක්කා එදක් හමුදාව පොලිසියායට සමහරු පරුසවචනයෙන් බයිනවා. සමහරු ඉසු විසු කරන හ කියන හෙමරන්න මොක දඔුන් කරේ රැකියාවක් සහුන්ට අස්ථාවක් දුන්න කියල මයි ම නම් හමවෙලාෑඇම විශවාසර ඒම නැව ඒඔවුගේ නෝ ජල් කන මේේ නැත්තන් මේ රටේ. හද පොලිෙේ හැපන්න ටවත් බ ඒලගරමට කියන්න ටි නීති අතරගන්න බ දැන් ඒනේ මකක් තමයි අපි ඉන්න මේ ජාතිපි මන්දර රජ්‍යදපල මේ ජාධිපති ේකම් කාරේ රජ්‍යදේපලක් කරනිය හමන්දරේ රජ්‍යදේපල. අපි මේ වගේ ජනාධිපතිවරය පලවා හැරිය. ඒවගේ අපි මේ වග රාජපක්ෂ පවුලම පලවා හරලා ඔවන් ගිහිල්ල හැංගිල කියනි අයි වෙන කියල් ඇතකොට දැන් මේ රජයට පාරන්න ඕේ. ඒ ද හ ැකව ල් න් ගේම ජනදිපති ලකම් කාරල වි ලිග ග කරනාවක් තියෙන අපරටේ වැඩගත්ම ලිපිගු තිය කාරයාලය. මහ බැංකුව ඉත්මත් අවශ්‍යය ඔොට මතන ප්‍රහර පරට ාංකොත් රට පහර ම ැංකුවට එකක මහ ැංකුවක පි න වටිනමද හිද මේ අද රක්ෂත කලාප මේක අරගලේ යන පිහිටිය කියල හමුදාව පොලි න්න නැව න්න ැ මොද රටක ජාධිපති වර ප ත් . රක් ර ය ො ක් ේ. ඒ ද හර හරි ම ක හ පහර ර්ික යනටිකත් වට වි රන්න පුලුව එක නිසා හමුදාවස පොලිසිය බැඳදිලන්න යත ආරක්ෂා කරන්න ම කියනෙ හොදමදේ මයිි මේ ාරදීල පැත්තකට වෙන ගෝටහ ේ රාජපක්ෂය ආහු ගේනතුව අවත් ඒක රියක් කරන්නිට ඔවතන් වෙලයි නොන්න අපේ ගෙල් ද විල්ල තම ඒක ියක්කර ඉතින් ඒනිසා හමුදාව පොලිසියට ාර න ත මත් වි ේවල් න රද ඔවන්ට . ඒ මහදවල් ම යනකොටත් හමුදාව හා පොලිසිය ආරක්ෂා කරමින් හිටිය. මෙගොල්ලෝ එතන ඉන්න ගම දිය්ට මාරුවන ලට බස්ෙක්ක ගෙන ලබස්සනවා එති මේ බස් එකක එෙක විඩියෝ කල කහර මදේ මුදාහරල කිය තියන හමුදක්ුමන්තරයක් තිනවා ජනතාව විතින් අත්පත් කරග අරලිය හමන්දරේ නැවත බගනීම හමුද උත්හරන කියලා. මිත්‍රවරුණ හමුදා පොලිසිේටරල්ලේ හන්දරය අල්ලගන්න ඕන්නම්. ඒ ක් ට ර හල යුද්ධක හමදාවට ඔය ද ක් හැ න් හම කරන්න න. ඒ එද අපිට අනි කාරය හන්දරය මන්දරජක් මහත පලව හැර පසේ වතෙේ ඉ දවශ්‍යතාවයක්න ජනතිව න්දරය ගට රාජක්ෂ එලවට පස අපිට ප අර ල කරන්නයක් නෑ ලේකම්කාරයයාල ගල අයින් කල දැමට පසේ අපි ත කරයක් න මෙතන තියන ලිගලට ආරක්ෂකරන්න හමුදාව පොලිසිය මන්්ඩෝසම හැමින්න්නටන් ඒනිසා ඔන්න ඔබ දැකපු ඒ විඩියෝගල තිබ්බේ මෙන්න මේ හමුදාව ඩියවට මාරුව වෙන වෙලාට සිද්ධ ව සිද්ියක්. ඒනිසා හමුදාව පොලිසියේ අධආරක්ෂිත කලා ආරක්ෂාල තු ොත . එ න ද වග කිය ර හ ක් . ඒේ ල ට ජනතාව ොහම ගුද්ධමත්ව හිතන් හමුදාව පොලිසිය හැලුවට ලක්කරන්න එපා අපි චන්ඩි කියෙලා හිතගනින්න එපා රටේ කවරුත් එහම චන්ඩින හොම නීටයටත් හමුද පොලිසිය අපිට අවස්තාව න්නේ දෂි හො රා පක්ෂණ ේ ල විතර එතන හ එන ආ්ඩුව පෙල්ලට අපට හමුදා පොලසිය අවස්තාව දෙන්නන හම දෙන්න අවශ්‍යන දෙන්නත් එප. ඒක හේතුව මේ රට තුල නීතියක් තියන්න ඔන් එහහිද මිතකරුණ හමුදක් ඔබ දුටුව හමුදා කුමන්ත්‍රනය තමයි ෝක ඒ කුමන්ත්‍රනය හමුදාක් කුමත්‍රනයක් ක කියලා හිතන්න එපා මා ද හ . ො ෙද යන දේශපාලත්ය ඒ කතා කියන්න පුුව. හැබැයි ඒවට අහුවන්නත් එප මේ කතාලට හුණනොත් අපි වෙන්න අපි විසින් අපේ වලපාගන්න ඒක නිසා අපි අපේ අරගලද නලයි වයි මේ දසි රජපක්ෂ රජමේ පන්නලයිවරයි දැන් කවුරුත් කියනෙ කියන විදට රය අතමයි ජනතිපති මේයා අතමයි අගමැති මේ අතමයි කැිනට මති අපිට කියන්න බැ රටේ ව්‍යස්ාවක්තින රට මර කියපු දෙෙුදුර ටුව න ේදරදුට වෙන ම නතාව තමන්ගේ නියෝජනයක් පාලිමේන්තුට අවලතිය. නෝජනය මයි සමස්ත ජනතාවගේ නියෝජනය හින්ද මසාහයහතකින් නමයකින් චන්දයක් එනකක්. අපිට ඒ නියෝජනයට හු කන්දීලා අපි මේ අරගලකපු හැමෝමෙනුවෙන් සාධරනය කන්න නි. කවුරහරි කිය න අපි තමයි මේ අර්ගලේ නියමූ අපිතමයි මේ අරගලය ක්ඩායම අපි තයි මේ අරගලයේ මාධ්‍ය ප්‍රකාශකය කියලා ම කරුණා කරලා කියනවා ඒ ඉතාමත් විලුවක් මේ අරගලය අපි සියලු දෙනගේ මරගලයක් ඒක නිසා මේකට අයිතිකාරය නෑ ඒහිද ඔබට දක්ෂේක් ද රිස්රට න නිහ ඔබ ඕන තරන් දවල්තියන කර ර රහ. ඒ ඔබ වි බේ දක්ෂතාා පෙන්න්නන්න. දැන් අපි අපේ අරගලේ නිමා කරලා තියෙන් ඒනිසා ඔබ ඉදිරිට එන්න බලන්න බල මේරට ඉස් රට ගෙන න ක්‍රම ේද කර . ඒ තරන මයිරටේ බුද්ධමත් ජනතාවට මේරටේ බුද්ධිත් නාව ම මර්ර කමට් දක් ඒට ම රිප්ලයි කරන්න න නිසා බද්ිමත් නතාව බද්ියෙන් හිතන්න හිතලා මේ අරගල මොකක්දකිනක තේරුන්ගන්න ඒ නිසා සහරවිට ය ඒකේවදන්න මහරු මේරගල ඒ පේ ල් ුණ දගත්ව ඇයන්න පුලුව හැයි අපි ොම සිිටම රමක සැසුම් කරලකර. ඒ නිසා හැබැයික මගේ අරගලයක් නෙවෙේ මේ රටේ සස්ත ජනතාවගේ මරගලයක් ඒ නිසා මිත්‍රපරුණ හමුදාව පොලිසිට අව තක් ේරු කරන්න ටප ක . අආවාසිදා ඒවේ ඒක නිසා හමුදාව පොලිසික් තියෙන්න්න මෝන. ඒ නිසා ඒ හමුදාව පොලිසිය ඉදිරියේ නීතිය ක්‍රියාත්ම කරන්න හමුදහපුතු මටත් පොලි පොතිතු මටත් කියෙන නීති හසාමය ක්‍රාත්මක කරන්න අප අරගලේමත නිවරවෙලා තියන්නේ ගොටා රාජ පක්ෂාවත් අපියා පහුවෙනවා හැබැයි. ර ක් න ම් අන්ඩුව පෙලන්න අප ෙන්නෙන. එහම කරන්න බෑ ඒක ේරටේ ජනතාව දුක හරක් පිට හෙස වවා ේරට ජනතාවගේ පොල කරන අපිට හේසන වෙනවා යිත් ංගල දශපාලක දේශපාලට ගනත් ඩිකල් අදහස්තියන තවත් පිරිස මේරටේ බාලතාලාතරගෙන රජ කරවවත් මෙෙම අප ාරගලකේ ේරටේ. මේ නීතිය හාසාමය ආරක්ෂා කරන්න එති ඒ නිසා මනවතත්. අරගල භූමියයට එන්නේ රාජ පක්‍ෂලා දේශපාලනයට අවුත් පමණයි එහමනැත් නම් අරගල භූමියට එනෑ හැබයි මගේ ලයි වීඩියෝස් ට මේ ට වෙනස් කරන්නත් මේ රට විස්තර කියන්නත් දිගින් දිගර්මමාාව ඔට පවිච්චි කරනවා නිසා කවුරුමනවා කිවත් ම හරුද සාක්ෂයට එකඟව ජනතාව වෙනුවෙන්. ඒ ඒ වෙනස්න්නේ න නැවතත් චමින්ද මල්ලසකට ඔට අරගල දකන ැෙනෙන ඒ මිත්‍ර රු ාවට කෙන වලු පවිච්ච කරන්න ුද්ධිමත්ව හිතන්න එන්න කෙන කෞරද කියෙ අපි න්නන්නේ කවුරු ආවත් අපි මසතුනක්හයයක් ඔවුන්ට මේ රට කරන්න දෙමු. ඔවුන්ට මේ රට කරන්නට බහර දෙමු. ඒවගේ මේ අපිට අදහක්ොපු අපිට උදක්කර හැමෝට ම ස්තුතිවන්ත වෙන ඒගේ බොහොම නිහතමානව මේ ලැබපු ජයග්‍රණයක් කියල හිතන්නේට හේතුව ඇත්. ග හ ලැබ ට වනේ ඒ කහම මවබට පහැදිලීමම කියන ය පහතර ම චන්ද ද කිසිම කෙක් න ඒ කවු පත් මට ප්‍රශන කු න න්ද ප ච්ි ර ද පාච්ික ඒ . හබයිැතු කියනවා මහ පස මේ දේශපාල පසුබිම තුළ නිර්පාක්ෂිකයි. ඒ නිසා අනිවාර්යම අපි මේක ඉදිරියට අරගනයම්. ඔබට ජය මාහිතව හොම බුද්ධමත්ය කරුණු වටහා ගනී කියලා හමුදාවේ පොලිසිය හතුරුණි ඔබ නීති හාසාමය ක්‍රියාත්මක කරන්න මම හිතනවා අරගලයන් දැන් අප නිමා කරලා මේ රටේ අනාගතය වෙනෙන් වැඩ කරන්න කාය ඇවිල් කියලා. ඔබ ජාය.